සියවසේ දැවැන්තම මෛරලිය සමග ජන බලවේගයේ විසින් කොළඹ කොටුවේදී පැවැත්වුණා. අපි ආපු ජනතාවගෙන් 20ක් 25කට තමයි රැස්වීම භූමියට අඩුම ගානේ වේදිකාව ඈතින් හරි නරඹ ගන්න පුළුවන් වුණේ. අති බහුතරයක් ජනතාවට ඒ ස්ථානවත් එන්න බැරි වුණා. ඉතින් අපි සතුටු වෙනවා දිවයිනේ නන්දසින් අපේ ආපු ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අපි ගරු කරනවා. ස්ථානයට එන්න බැරුණත් කොළඹට ඇවිල්ලා සමග ජන බලවේගයේ ශක්තිය පෙන්වීම ගැන. ගුණසිංහපුරේ ඉඳන් අපි චතම් ස්ට්‍රීට් දක්වා ගියාට අපේ ජනතාව ගුණසිංහපුරේ තරක් නෙමෙයි ගලධාරීකාරී ගෝල් ෆේස් එකේ ඒ වගේම ලේක් හවුස් වටරම මේ හැමතැනම හිටියේ සමග ජන බලවේගයේ ජනතාව. මොකද එච්චර ලොකු ජන ගඟක් කොළඹට ගැලුවා රට පුරාම හැම නගරයකම ජනතාව දැක්ක කාගේ ජනතාවද කොළඹට ඇදුණු කියන කාරණේ. මේක හොඳට වැදුණු දැනුණු පාර්ශව සියල්ලක්ම ඊ ඉලක්ක කරේ සජිත් ප්‍රේමදාස මහත්තුමාට ගහන්න මඩ ගහන්න. සජිත් ප්‍රේමදාස මහත්තුමා විනාඩි 33ක කතාවක් කරා. ඒ විනාඩි 33 ඇතුළත එතුමා කතා කරේ ඉදිරි ආණ්ඩුවක කම්කරුවාට වැඩ කරන ජනතාවට ඒ වගේම වසුදේශයේ ජනතාව ඇතුළු ඒ වගේම බුද්ධිය මෙහෙවන බුද්ධිය යොදවලා රට දිනු කරන ජනතාව ඇතුළු සියලු දෙනා වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලගෙන තමයි සජිත් ප්‍රේමදාස මහත්තුමා ඒ විනාඩි 33 දී කතා කරේ. හැබැයි අනිත් කතිකයෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉඳන් අනිත් කතිකයෝ අනුර කුමාර දිසානායක දක්වා සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගෙන මඩ අවලාද සමච්චලය තමයි තමන්ගේ කතාවේ ගැබ් වෙලා තිබුණේ. ඒ නිසා ඒගොල්ලන්ටත් ඉතින් දෙක තුන වෙනකොට තේරුණා කොළඹට විශාල ජනකයක් ගැලුවයි කියන පණිවිඩය දැනුණා. ඒ නිසා ඒගොල්ලෝ කතා කරේ සජිත් ගැන. සජිත් කතා කරේ රට ගැන. අනාගත ප්‍රතිපත්ති ගැන. ඊළඟට ආණ්ඩුව හදලා කරන වැඩ ගැන. රටේ වැඩ කරන ජනතාව ගැන. ඉතින් මේ වෙනස තමයි අපි දකින්නේ. අපි දැක්ක සමහරු ඉතාම පහත් අයුරින් සජිත් ප්‍රේමදාස ගැන කතා කරනවා. අනිල් වික්‍රමසිංහ මහත්තයා අනුර කුමාර දිසානායකට අමතරව අපේ හරින් ප්‍රනාන්දු මහත්තයා සජ්ජියා සජ්ජියා ඔහොම කිව්වා. ඔය හරින්ගේ කටින්ම තමයි රනිල්ලා 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 ගැන කියලා තියෙන්නේ. ඒ නිසා අපි ඔය වැඩිය ගණන් ගන්නේ නැහැ. අනිල් වික්‍රමසිංහ එයා ඉපදෙද්දිත් නායකයා කිව්වා, ඕලල් කරද්දිත් නායකයා කිව්වා, දැන් දරුවාටත් අවුරුදු 18ක්ද 19ක්ද කිව්වා, ඒත් තාම නායකයයි කියලා කියපු හරින්ගේ කටින් සජිත්ට සජ්ජියා කියලා ඔය බස්නායක කියලා කිව්වෝ. බස්නායක කියන තනතුරක් මම දන්නේ නැහැ. හරින්නේ බස්නායක කියන තනතුරේ මේ ගෞරවය පිළිබඳව දන්නවද කියලා, තනතුර ගැන දන්නවද කියලා. ඒ නිසා මේ බස්නායක වරයා රටේ නායකයා වටපත් වෙනවා කියලා දැන් හොඳට දැනිලා තමයි අර මාළුවාගේ මේ අන්තිම වතුර බින්දුව වෙලා තමයි මාළුව උඩ පයින්නේ හොඳට දඟලන්නේ, කෑ ගහන්නේ. ඈ කකුලුව තැටිය රත් වෙනකොට තමයි කකුලුවත් හොඳට දඟලන්නේ. ඒ නිසා හරින්ලට දේශපාලන පොරපිටියේ ඉඩකඩක් නැහැ. හරින් 2020 පාර්ලිමේන්තුව ආවේ ජාතික ලැයිස්තුවෙන් අපේ සජිත් ප්‍රේමදාස මහත්තුමාට පිළිසිද්ධ වෙන්න. හරිනම් ගෙදර සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ පින්තූරයක් ගහලා උදේ හවස මල් අල්ලන්න ඕන. මොකද රටේ ජනතාවගේ වර්මෙන් පාර්ලිමේන්තුව ආපු කෙනෙක් නෙමෙයි, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තුමාගෙන් සමග ජන බලවේගයෙන්. ඉතින් එහෙම ගෙනා අද මේ විදියට දඟලන්නේ මොකද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී දැන් ඒගොල්ලන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තැනක් හදාගන්න බැරි ප්‍රශ්න තමයි ඒගොල්ලන්ට තියෙන පරමතම ප්‍රශ්නේ. ඒක ගොඩක් අයට තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයත් හොඳටම සහලෝල උනාරං වගේ අපිට දැනෙනවා. එතුමාගේ කතාවේදීත් සජිත්ව සමච්චලයට ලක් කිරීම තමයි තිබුණේ. මොකද එයාට දැන් මාර වැඩක් වෙලා තියෙන්නේ. අනුර කුමාර දිසානායකට දැන් මේ වෙනකොට ප්‍රශ්න දෙකක් මාධ්‍යවේදීන්ගෙන් හරි ජනතාවගෙන් හරි ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තුමාගෙන් අහුවා කවුද මුදල් ලැබෙති කියලා. ඇඩ්‍රස් නැත, උත්තර නැත. කමිටු ගැන යනම් මනම් ගැන කිව්වා. බලනකොට දැන් කමිටුවකුත් නැහැ. දැන් කමිටුවකට අපි විවාදයකට ආරාධනා කරලා කමිටුව හංගලනද? ඊට පස්සේ ඊයේ පෙරේදා අර විදේශ සංචාරයේදී අහුවා කවුද විදේශ කටයුතු ඇමති කියලා. දෙවනි එතුමාගේ ටීම් එකේ දෙවනි කැබිනට් ඇමති තනතුරක් පිළිබඳව ප්‍රශ්න අහපු දෙවනි ප්‍රශ්නය. කවුද විදේශ ඇමති? ඒකටත් උත්තරයක් නැහැ. ඒ උත්තරේ දෙන්න එතුමාට වතුර කෝප්ප 3ක්ද 4ක්ද බොන්න උනා. මොකද කට වේරුණා, දිව වේරුණා. එතුමාට ටීම් එකක් නැහැ. ඒ වගේ මේ උත්තරේ දැකලා ඉතින් මේ විදිහට අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ඕවා නෙමේ ප්‍රශ්න කියලා. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙන මොකද නෙමේ, දැන් සමුද ජන බලවේගය තාම ඉහළට ඇවිල්ලා තිනවා කියලා සමීක්ෂණ වාර්තා වලින් පෙන්නලා තිනවා. මේට මාසෙකට දෙකකට කලින් සමීක්ෂණය කරපු ආයතනයම කලින් කිව්වා
අනුර කුමාර ඉන්නවා සජිත්‍ර ඉහලින් කියලා. ඒ වෙලේ අම්මේ තිබුණා චූන් එක බලා ගන්න තුන ජෙප්පන්ගේ. දැන් ඒ ආයතනෙම කියනවා හජිත් ප්‍රේමදාසමැතිතුමා ඉදිරියෙන් ඉන්නවයි කියන කාරණේ. ඉතින් ඒ නිසා අද ඒගොල්ලෝ සලිත වෙලා ඉන්නේ. බිය වෙලා ඉන්නේ.